අයිබෝවන් පික්මි රියදුරු එකමුතු ඉන්න රියදුරු හැමෝටම මම මේ පොඩි දැනුවත් කිරීමක් කරන්න ආවේ. පෞගේ දවස්වල මේ අර නිස් කෙනෙක් ඇවිල්ලා වීඩියෝ එකක් දානවා මේ අපේ රියදුරන්ට විරුද්ධව මේ සමහර පොඩි කාරණාවක් ගැන කියලා, මුදල් ප්‍රශ්න නම් නම් ඒ වගේ දේවල් ගොඩාක් දේවල් ගැන කියලා. ඉතින් ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකින්නේ අපි අපේ රියදුරු වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගන්න ඕනේ. පළවෙනි කාරණාව අපි පළවෙනි දේ නැග්ගහම මිනිස්සෙකුට රුපියල් 1000ක් හරි 5000ක් හරි යම්කිසි මුදලක් දුන්නොත් ඒකට ඉතුරු දෙන්න අපි ගාව තියෙන්න ඕනේ මාරු සල්ලි. මොකද මේකෙන් අනිවාර්යයෙන්ම කවුරු වුණත් පිළිගන්න දෙයක් රුපියල් දවසට රුපියල් 4000 5000ක් හොයන්න පුළුවන් බැරි කමක් නැතුව නෙමෙයි. ඉතින් ඒකෙන් යම්කිසි මුදලක් සේවින් එකක් විදිහට, කියන්නේ ඉතුරුවක් විදිහට ඉතුරු කරගෙන තමන්ගේ පර්ස් එකේ තියාගෙන ඒකෙන් යම් කිසි මුදලක් තියාගන්න පුළුවන් මාරු විදිහට. ඉතින් ඒ මාරු ටික අර මගේ රුපියල් 5000 නෝට්ටුවක් හරි 10000 නෝට්ටුවක් හරි දුන්නාම මාරු කරලා දෙන්න තමන් ගාව ඉතුරු තියෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි දැන් මම සේවයට බැඳෙනකොට පික්මි සේවයන් නෙමෙයි මම කියන්නේ මේ 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 වෘත්තීයමය වශයෙන් මම මේක පටන් ගන්නකොට අපිට දුන්නා ආයතනයෙන් යම් කිසි රියදුරු පුහුණුවක් ලබා දීලා මේ වෘත්තිය පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබා දුන්නා. දවසක පුහුණුවකට කතා කරලා අඳින්නේ කොහොමද, වෘත්තිය කරනකොට වෙන අපිට අවශ්‍ය වෙන සුසුකම් මොනවද කියලා කියන මට්ටමේ අපුඩි පොඩි හඳුන්වා දීමක් අපිට දුන්නා. දැන් ඒම කිසිම දෙයක් නැහැ, කිසිම නිකම්ම නිකම් අර මොකක්ද එක වගේ පාර යනකොට මේ අඬ ගහගෙන ගිහිල්ලා ඇප් එකට දාලා දුවන්න දෙන එක විතරයි කරන්නේ. ඉතින් එහෙම නෙමෙයි, මේක කරන්න ඕනේ පිළිවිලක් තියනවා. ඒ කියන්නේ අපිට ඉස්සලාම අවබෝධයක් තියෙනවා යන පාරවල් පිළිබඳව, ඊට පස්සේ සමාජ පිළිබඳව අවබෝධයක් තියෙනවා, කස්ටමර් කෙනෙක් හැන්ඩල් කරන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙනෝනේ. හරි, එතකොට වාහනේ මේන්ටේන් කරගන්න පුළුවන්, අවම මේන්ටේන් කරන්න පුළුවන් පහසුකම් ටික අපි ගාව තියෙනෝනේ. ඒ කියන්නේ වීල් සමහර කට්ටේ වීල් ප්‍රෙස් එක නැහැ, එතකොට ටූල් කිට් එකක් නැහැ, ස්පෙයර් බෝට් මේ පෙට්‍රල් බෝටල් එකක් නැහැ, එතකොට මේ ස්පෙයර් වීල් එකක් නැහැ, ජැක් එකක් නැහැ, එතකොට අතේ සල්ලිත් නැහැ, මාරුන් නැතුව මොනවත් නැතුව එළියට බහිනවා. එතකොට තව පිරිසක් ඉන්නවා හරියට ඇඳුමක් නැහැ. අපිට ඇස්සලාම කියලා දුන්නේ ඇඳුම පිළිවෙලට තියෙන්න ඕනේ, ෂර්ට් එකක්, දිගට කලිසමක්, එක්ක කොලස් තියෙන ටී-ෂර්ට් එකක් හරි ඒ වගේ පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන පිළිවෙලට රැවුල කපලා කොණ්ඩේ පීරලා ඒ නාල කරලා ඒ ලස්සන්ට මිනිහෙක් මිනිස්සෙක් පිරියක් හිටින විදිහ ඉන්න ඕනේ. මම දැකලා තියෙනවා දැන් සරම ඇඳගෙන කහන තුවාල තියාගෙන, එතකොට ෂෝටවල් ගහගෙන මේ 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 කොණ්ඩේ ස්ටයිල් කරන එක වෙනම කතාවක්. අඳින ඇඳුම පිළිවෙලට අඳින්න පුළුවන් ඕනේ ස්ටයිල් එකෙන්. ඩෙනිමක් ටී-ෂර්ට් එකක් අඳින මිනිස්සුෙකුට නම් ලස්සනට පිළිවෙලට අඳින්න පුළුවන්. කොණ්ඩේ වවලා ඉන්න පුළුවන්, කොණ්ඩේ ඩයි කරලා ඉන්න පුළුවන්, කරාබු දාලා ඉන්න, ටැටූ ගහලා ඉන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවෙන් පිටින් පිටින් මිනිස්සෙක්ම ඉන්න බෑ. හැබැයි ඒ කරන දේ පිළිවෙලට කරන්න ඕනේ. දැන් එහෙම නෙවෙයිලා තියෙන්නේ. ටී-ෂර්ට් කෑල්ලක් ගහ ගන්නවා, කොලස් නැති පහම් පඩේච්ච ටී-ෂර්ට් කෑල්ලක් ගහ ගන්නවා, කොහෙන් හරි මේ ඉරිච්ච ඩෙනිම් කෑල්ලක් හරි මේ පහම් පඩේච්ච ඩෙනිමකුයි එක්ක සරං කොටයක් ගහ ගන්නවා. ඔයිටි ඌ වගේ දේවල් ගහගෙන මේ වෘත්තියට ආවට පස්සේ මිනිස්සු අපි ගැන තියෙන වෘත්තිය කරුත්තේ නැති වෙලා තියෙන්නේ. එතකොට දැන් දන්නවා මේක මේ මිනිස්සුත් අපි දිහා බලන්නේ නිකන් මේ 2:50ට මේ 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 යාචක වෙනවා වගේ, යාචක යුත්ති වෘත්තියක් වගේ ඒක වැටලා තියෙන්නේ. ඒක මිනිස්සු අපි ගැන තියෙන කරුත්තේ නැති වෙලා තියෙනවා. ඉතින් මන්නම් පොදුවේ මම නම් බොහෝ විට මේ කොට කල්සමක් ඇඳගෙන සරං ඇඳගෙන මම කොහොමද වෘත්තිය මම සේවයට එන්නේ නැහැ. මං ටීවිල් එක දුවන්නේ නැහැ. එහෙම මම පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. මං ගාව තියෙන මාරු තියෙනවා. මං මගේ සාමාන්‍යයෙන් වාහනේ පෙට්‍රල් බෝටල් එක, ස්පෙයර් වීල් එක, ටූල් කිට් එක ඒව අනිවාර්යයි. අනික තව දෙයක් තමයි ගොඩාක් රියදුරන්ට අවම භාෂා දැනුමක්වත් නැහැ. ගොඩක් අට සමහර දෙමළ හරි ඉංග්‍රීසි හරි පොඩි අවම හරි පොඩි ඉංග්‍රීසි දැනුමක් තියෙන ඕනේ. අඩිකුවන් ලෙෆ්ට් රයිට් ගෝ ස්ට්‍රේට් හරි ඕගේ කියන වචන ටිකවත් තේරුම් ගන්න සුද්දෙක් නැග්ගෝ. ගොඩක් කට්ටිය දැන් විදේශිකයෝ ඉන්නවා කොළඹ ඇතුලේ, විදේශිකයන්ගේ හයරයක් කරනවාම කතා කරාම කතා කරන්න දන්නේ නැහැ මේ පික්මි එකෙන් එන්නේ කොතෙන්ද දෙන්න ඕනි කියලා, එන්න ඕනි තැන අහගන්න. ඒ වගේ දේවල් බේසික් ඉංග්‍රීසි නොලෙජ් එකවත් නැති මිනිස්සු තමයි ගොඩක් මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ආයතනයේ පැත්තේ වගකීමක් තියෙනවා. ආයතනයක් දැනුම ආයතනෙනුත් වගකීමක් ගන්න ඕනේ. මිනිස්සෙක් ගන්නවා නම් ඒ මිනිස්සයාට ක්වොලිෆිකේෂන් නැහැ මොකක්ද කියන කිර බලන්න. එතකොට තව දෙයක් තමයි වාහනේ මේන්ටේන් කරන්නේ හරියට සමාන් දෙකලා තියෙනවා, ත්‍රී වීල් තියෙනවා කෙලින්ම මේ පපඩම් වගේ හැපිච්ච ත්‍රී වීල් සීට් කැඩිලා, එතකොට කර්ටන් කෙලින්ම පඩරැල් වගේ අර මේ මාදැල් වගේ කර්ටන්, ඒ කියන්නේ කර්ටන් වලින් වැස්සක් වැස්සෝතේ කර්ටන් එක දැම්ම ඇතුලේ මගිය තෙමෙනවා, මගිය තෙමෙන්නේ නැතුව අරන් යන්න බෑ. ඊට පස්සේ වාහනේ සීට් කැඩිලා සීට් ඉරිලා
එතකොට වැලිටික පිහදාන්නේ නෑ. ඉස්සරහා දැක්කහම පස්සෙක්කහම බල්ලු බත් කන්නේ, වැලි පුරෝගන මඩ ගාගෙන වාහනේ හොදලා නෑ, ඈ ඇතුළට ලයිට් එකක් නෑ රෑට. ඉතින් ඔයගේ මේ පහසුකම් නැති ත්‍රීවිල් සහ අපේ තියෙන විනයක් නැතිකම හින්දා තමයි මේ සේවය ඇත්තටම බල්ලට ගිහිලා තියෙන්නේ. එතකොට තව මේ මේක ගුණාත්මක කරන්න කියන කියන මට්ටමේ කියන්නේ දැන් ත්‍රීවිල් සේවයේ රත සේවයේ වෙනුවෙන් කතා කරන වෘත්තීය සංගම් වල නායකයෝ ඉන්න උන්ට එකක්වත් උමනාවක් නැහැ. උන් ඇවිල්ලා එන්නේ එකෙක් ඉන්නවා මේ පික්මියකට විරුද්ධව කතා කරන කෙනෙක් ඉන්නවා, තව එකෙක් ඉන්නවා පික්මියක පැත්තට කතා කරනවා. අර විරුද්ධව කතා කරන එකට උමනාවක් නැහැ. මේක මේක ගුණාත්මක සේවයක් කරලා මේක කොහොමද ගොඩගන්නේ කියලා කියන මට්ටමේ උනන්දුවක් නැහැ. ඌ ඇවිල්ලා දන්නේ මේක මේ වීඩියෝ අර 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 මේ කවුරු හරි කෙල්ලෙක් වීඩියෝ එකක් දාපුවා මේක ෂෙයා කරලා අපිට හින්ට් පාස් කරන්න හරි අපිට බයින්ඩ විතරයි. අඩු ගානේ මේක ගැන සානුකම්පිතව බලලා මේ මිනිස්සුන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය වැඩි කරන්න මොකක්ද දෙන්න උපදෙස් මොකද්ද කියලා මට්ටමේ ඉඳලා මේක පොඩි හරි උපදේශයක් දෙන්න මේ සහෝදරයා මෙහෙම කරන්න මෙහෙම තමයි මේක වෘත්තීය ගුණාත්මකභාවය රැකගන්න කියලා කියන මට්ටමේ උපදෙස් දෙන්න මිනිස්සෙක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරනවට වැඩිය අපි කරන්න ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපේ මිනිස්සුන්ව ගයිඩ් කරන්න ඕනේ. ඒ ප්‍රශ්නේ ආයේ එන්නේ නැති වෙන තැනට කොහොමද අපේ වෘත්තීය කරුත්‍ය රැකගන්නේ කියලා කියන මට්ටම. මම නම් යෝජනා කරන්නේ ඕගොල්ලෝ මං ඉස්සෙල්ලා මං කියපු දෙයක් ගන්න තියෙනවා නම් ඔයාට ඔයාලා වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ ඩේලි රූටින් එක. ඒ කියන්නේ අපි දවස ගානේ කරන වැඩේ. උදේට සත පහක් වනේතු වලට බහින්න එපා. අඩු ගන්න රුපියල් 1000ක 2000ක හරි මාරු තියාගන්න. පෙට්‍රල් බෝතලයක් තියාගන්න. වාහනේ ස්පෙයා කේබල් ටිකක් තියාගන්න. ඔය කේබල් එකක් ගන්නම් කේබල් එකක් දාගන්න. එතකොට ටූල් කිට් එකක් හදාගන්න. ස්පෙයා වීල් එක හොඳට තියාගන්න. ජැක් එක හොඳට තියාගන්න. වාහනේ ඇතුළේ හොඳට පිහදාලා ගල්ලා වැලි ටික අයින් කරලා ගසලා ගල්ලා අස්සන්ට මිනිස්සුෙකුට යන්න පුළුවන් වට්ටමේ තියාගන්න. යන මිනිස්සුෙකුට හොඳින් කතා කරන්න. එතකොට මේ සාමාන්‍ය භාෂා දැනුමක් නැත්නම් ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්න දවසර. දෙමළ වචනයක් හරි දවසර ඉගෙන ගන්න. එතකොට තමයි අපිට පුළුවන් මිනිසුත් එක්ක ලස්සන්ට සම්බන්ධතාවය ගොඩනගාගෙන යන කස්ටමර් කෙනෙක්ගෙන් කීයක් හරි ටිප් එකක් හරි අරගෙන මේක next level එකට develop කරන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. අපිට එහෙම තමයි. අපි දියුණු වෙන්න ඕනේ හැමදාම. මේ අරක ගාන මදි මේක ගාන මදි කියා කෑ ගහා ඉන්නවට වැඩිය අපි ඉල්ලීම් දිනා ගන්න ඕනේ. ඒ වගේම අපේ පැත්තනොත් අපි ක්වොලිෆිකේෂන් හදා ගන්න ඕනේ. අපි ඊළඟ ලෙවල් එකට යන්න මම දකින් දන්නවා කොළඹ ඇතුලේ ඉන්න ගොඩාක් ත්‍රීරෝත්‍ර යුදුරෝ ඉන්නවා ලස්සන්ට ත්‍රීවිල් එක තියාගෙන ලස්සන්ට ඇඳගෙන Bluetooth hand free එකක් ගහගෙන එතකොට ටෙක්නොලොජියෙන් හොඳ ඇඩ්වාන්ස් ෆෝන් දෙකක් විතර පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා ලස්සන්ට වාහනේ තියාගෙන. ඉතින් ඒ වගේ ක්වොලිටියට මේ ජොබ් එක කරන මිනිස්සු ඕන තරම් කොළඹ ඇතුළේ ඉන්නවා. හැබැයි ඊටත් වැඩිය බහුතරයක් ඉන්නවා මේක නිකන් ආවට ගියාට ගමේ වාහනේ හොදන්නේ නැහැ, පිහදාන්නේ නැහැ, වාහනේ හදන්නේ නැහැ, කැඩිච්ච වාහනවල චරපර ගාලා සයිලන්සරේ කැඩිලා, එතකොට මඩ් ගාඩ් කැඩිලා, හැප්පිලා, ටෙන්ට් ඉරිලා, සයිඩ් කර්ටන් ඉරිලා. ඉතින් ආර්ථික අපහසුතාවය ඇති. හැබැයි ඒක පුළුවන් විදියට හරි තමන්ගේ වාහනේ නඩත්තු කරගෙන ලස්සනට නඩත්තු කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒක පිරිසකට පුළුවන් වෙන්නේ නැහැ, පිරිසකට බැරි වෙන්නයි කියලා හේතුවක් නැහැ නේ. තමන්ට පුළුවන් වෙන්න ඕනේ දවසට කීයක් හරි ඉතුරු කරලා තමන්ගේ වාහනය වෙනුවෙන් සේවින් එකක් කරන්න. ඒක ඉතුරු කරපු පුදල ඊළඟ අනාගතයේදී වාහනේ හදන්න ඉදා ගන්න පුළුවන්. එහෙම නැතුව හැමදාම කරන්නේ උදේට එනවා සිගරට් ටැබ් බොනවා, කහට එකක් බොනවා, දවල්ට කනවා, අවසර බියර් එකක් ගහනවා, නැත්තම් මේ මොන මොන හරි පාවිච්චි ජාතියක් පාවිච්චි කරනවා. ඒ හම්බ කරපු සල්ලි එදා ඉවරයි. ගෙදරට කීයක් හරි දෙනවා. අනිද්දා උදේ ඉඳන් 0. වාහනේට පෙට්‍රල් ටිකක් ගහගන්න අතේ සතියේ දැන්. වාහනේ හදා ගන්නොත් හදා ගන්න සල්ලි කීයක්වත් නැහැ. ඉතින් ඒක තමන්ගේ ක්වොලිෆිකේෂන් හදා ගන්න. හදාගෙන තමන්ටම කියලා තව පික්මියක විතරන්නේ මේ තවත් මොකක් හරි ආදායම් මාර්ගයක් ලැබෙන ක්‍රමයක් හදාගන්න. මේකත් එක්කම කරන්න පුළුවන්. තව ඕන තරම් වැඩ තියෙනවා. මම නොදන්නනේ මේ කතා කරන්නේ. ඒ කියන්නේ කොළඹට එන මිනිස්සුන්ට පුළුවන් ගෙදර යනකොට බඩු ටිකක් අරන් යන්න. එතකොට තව අවස්ථාවෙන් තියෙන මිනිස්සු ඉන්නවා කොළඹට ඇවිල්ලා බඩු ගේනවට වැඩිය මේ ත්‍රීරෝ රථයක් ඉදාගෙන තමන්ට ඕනේ අවශ්‍ය කරන තමන්ගේ ආයතනයට හරි කඩේට හරි එක්කෝ වෙන මොකක් හරි ව්‍යාපාරයකට ඕනේ අවශ්‍ය කරන ස්පෙයා පාර්ට් එකක්, වාහන ස්පෙයා පාර්ට් එකක් හරි, එතකොට නැත්තම් මේ කොළමින් ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තියෙනවා, ඒ අමුද්‍රව්‍යයක් හරි ගෙන්න ගන්න ලේසි ගමයක් හොයන මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපිට ඒ වගේ දේවල් හොයා ගන්න පුළුවන්. ඒක හඳුනගෙන ඒවත් පැත්තට යමු විලා මට මෙච්චර ගණක් දෙන්න මම හවසට එන ගමන් අරන් එන්නම් කියලා දවල්ට හම්බෙන පොඩි ෆ්‍රී ටයිම් එකේ ගිහිල්ලා කෑල්ලක් අරගෙන ඇවිල්ලා මේ ඒ විශ්වාසය ගොඩනගාගෙන වැඩක් කරගන්න. එතකොට මේක ඇතුලේ අමතර ආදායම් හොයන්න පුළුවන්. තව තව ක්‍රම තියෙනවා නැතුව නෙමෙයි. ඒවට බය වෙන්න එපා. ඒ වගේ දේවල් ක්වොලිෆිකේෂන් තමන්ට හදාගන්න. ඉතින් එතකොට මේක මත්තෙම නැහින්න ඕනේ නෑ. අපිට තව අමතර ආදායම් මාර්ගයක් හැදෙනකොට අපිට පුළුවන් මගේ වාහනේ නඩත්තු කරගන්න පුළුවන්. ඒතකොට අපේ අතේ සල්ලි තියෙනවා.
ඒ සල්ලිවලින් අනිත් උදේ පටන් ගන්නකොට සති අති සති නැතුව පටන් ගන්න ඕනේ නැහැ මනුස්සෙක් මනුස්සෙක් උදේ පාන්දර කොට රුපියල් 5000ක් වුණා මාරු කරලා දෙන්න පුළුවන් විදිහට මාරු තියෙනවා අපි ගාව. ඉතින් එතකොට හොඳට අදින්න පුළුවන් හොඳට කන්න පුළුවන්. මං කියන්නේ සිගරට් බොන්න අරක්කු බොන්න නැහැ කියලා කියන්නේ එපා කියලා කියනවා නෙමෙයි. බොන්න පාලනයක් ඇතුව. ඒ කියන්නේ දවසර 1000ක් අම්බිලා 1000ම වියදම් කරලා සිගරට් අරක්කු බොනවා නෙමෙයි. ඒක පාලනයක් කරගෙන ඒක යම් කිසි මුදලක් කමෙන්ට් කියලා අනාගතේට ආයෝජනයක් විදිහට ඉතුරු කරලා ඉතින් ඒකෙන් පාලනයක් ඇතුළු තමන්ගේ ඉදිරි වැටකතු සඳහා ගෙදරටත් පියදම් කරලා වාහනේත් හදාගෙන තමයි එන්ජොයි කරන්න ඕනේ. එහෙම නැතුව හම්බ කරන හැම සතේම මේ වට අනිත් වැඩක් නැති දේවල් වලට පියදම් කරලා නන්නත්තරා වෙලා මේ වෘත්තීය ගරුත්වය නැති කරන්න එපා. මේ ඒකයි ඉතුරු ගානට එල්ලුවොත් ඉතුරු දෙන මිනිස්සුන් ඉතුරු දෙන්න. සමහර මිනිස්සු ඉන්නවා මේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලා 1000 800 950 නම් ගාන ඉතුරු 50 කමන්නේ නැහැ කියලා තියලා දෙන්න යනවා. ඒ හම්බෙන ගාන අපිට කොහොමවත් අතර හම්බෙනවනේ. ඉතින් ඒතකොට ඉතුරු ඉල්ලන මිනිස්සයා 998 නම් ඉතුරු රුපියල් දෙක ඉල්ලන මිනිස්සු රුපියල් දෙක දෙන්න. කාසි ටික තියාගන්න. ඒ රුපියල් දෙකට මේ අඬන්න එපා. එතකොට තමයි දැන් ඔය දුන්නේ නැතුනම් නේ ප්‍රශ්න තියෙන්නේ. මේ මිනිස්සු වීඩියෝ දානවා අපි සල්ලි ඉතුරු සල්ලි දෙන්නේ නැල්ලු අපි වැඩියෙන් ඉල්ලනවලු අරකද මේක. දැන් දෙන මිනිස්සයා කොහොමද දෙනවා? දෙන්නේ නැති එක දෙන්නෙම නෑ තමා. ඉතින් ඒක තමයි ඔය මිනිස්සුන්ගේ ලෝක ස්වභාවය. දෙන මිනිස්සයා කණ්ඩත් තරන් දීලා, බොණ්ඩත් තරන් දීලා, වැඩිපුර සල්ලිත් දීලා, සිගරට් එකකුත් තරන් දීලා. එතකොට එහෙම සලකන මිනිස්සු ඕන තරම් මේ සමාජය තුළ ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න අර මිනිස්සුත් එක්කත් අර වගේ ලෝභ මිනිස්සුයෝ ඉතුරු සල්ලි ගානට ඉල්ලන මිනිස්සුයෝ ගැන එක්කත් හොඳින් ඉන්න පුළුවන් වෙන්න ඕන. අනික සමහර මන් දැකලා තියෙනවා මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි තරහ වෙන්න පොඩ්ඩක් බලන්න. මන් දැකලා තියෙනවා සමහර මිනිස්සු ඉන්නවා අපි ලව්වා ඒගොල්ලගේ තියෙන සියලුම අවස්ථා ඉෂ්ට කරගෙන මේ ඉෂ්ට කරගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලෑ නැගපුලේ සියලුම ඒගොල්ලේ අවස්ථාවෙන් දවසේ අවස්ථාවෙන් සියල්ලම අපෙන් ඉෂ්ට කරගන්න ඕනේ හදන මිනිස්සු. හැබැයි ඉතින් ඒ වගේලා තරහ අරගෙන හරියන්නේ නැහැ. අපි පොඩ්ඩක් කපටි වෙන්නත් ඕනේ. බොරුවක් කියලා වුණත් ගැලපෙන්නේ නැත්නම් අපිට ඒ තැන ගැලපෙන්නේ නැත්නම් ඒ මනුස්සයා ගැලපෙන්නේ නැත්නම් ඒ මනුස්සයාව හලල යන විදියක් අපි දැනගන්න ඕනේ. ඒක කපටි වෙන්න ඕනේ මනුස්සයෙක් වුණාම. ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක ආගිව් කරන්න යන්න එපා, තරහ වෙන්න යන්න එපා, ප්‍රශ්න දාගන්න එපා. හොඳම වැඩේ හොඳින් කතා කරලා බොරුවක් හරි කියලා මයිනම් බෑ කියලා අයින් කරලා අයින් වෙලා යන එක. එතකොට හිතරස් සනීපයි, අපිට ඇඟටස් සනීපයි. අපේ මේක අපේ ව්‍යාපාරයේ කුඩා ව්‍යාපාරයේ මේක කුඩා ව්‍යාපාරයක් ගන්නට වැටෙන්නේ මේ කුඩා ව්‍යාපාරයේ ආරක්ෂා වෙනවා හැමෝටම හොඳයි. ඉතින් ඒකෙන් හින්දා මම සුබ දවසක් වෙන ප්‍රාර්ථනා කරන හැමෝටම මේ කතාව අහපු හැමෝටම ස්තුතියි.